අද මම කතා කරන්න යන්නේ ජල විකර්ෂක පෘෂ්ඨ සහ ඒ වගේ යෙදීම් ගැන. අපි දන්නා ස්වභාව ධර්මයේ තියෙන බොහොම අපූර්ව නිර්මාණයක් තමයි සමහර පත්‍ර වර්ග ස්වභාවයෙන්ම හැදිලා තියෙනවා ඒවා කවදාවත් ජලයෙන් තෙමන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි නෙළුම් කොළ, හබරල කොළ, ඊට පස්සේ ගොයන් කොළ මේවා අපිට කවදාවත් ජලයෙන් තෙමන්න බෑ. ඉතින් ඇයි මේ ස්වභාව ධර්මයේ මේ වගේ නිර්මාණයක් ඇති වෙන්නේ? මොකක්ද මේක පිටිපස්සෙ තියෙන විද්‍යාත්මක සංකල්පය? සහ මේවා අපි කොහොමද අපගේ භාවිතය සඳහා විවිධ යෙදීම් සඳහා භාවිතා කරන්නේ? අන්න ඒක ගැනයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මගේ නම රුචිර විජේසේන. මම වෘත්තියෙන් විද්‍යාඥවරේ. මම බොහොම කැමති විද්‍යාත්මක දැනුම සමාජයත් එක්ක බෙදාගන්න. අපි ගත්ත ස්වභාවයේ තියෙන ගොඩාක් පත්‍ර වර්ග මේ ජල විකර්ෂක ස්වභාවය පෙන්වනවා. හොඳම උදාහරණය තමයි නෙළුම් පත්‍ර. නෙළුම් පත්‍ර විතරක් නෙමෙයි. වී ගොයම් ගහක පත්‍ර ගත්තත් මේ ස්වභාවය එහෙමම තියෙනවා. ඊට අමතරව හබරල පොළ. හබරල පත්‍ර වල මේක ගොඩාක් ලස්සනට අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සැල්වීනියා වගේ පත්‍ර වල. මේක බලා ගන්න ඒ විතරක් නෙමෙයි විවිධ සත්තුන්ගේ මේ ස්වභාවය දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට බත්කුරාගේ එයාගේ අත්තටුවල මේ ජල විකර්ෂක ස්වභාවය තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ගොඩාක් දැකලා තියෙන විවිධ පක්ෂීන්ගේ මේ ජල විකර්ෂණ ස්වභාවය තියෙනවා. හරි, දැන් මම උදාහරණ හයක් මේ ජල විකර්ෂක පෘෂ්ඨ සඳහා ගෙනාවා. ඔගලන්ට මේ සේරගෙම පේනවද යම්කිසි එක පොදු ලක්ෂණයක් තියෙනවා. ඔගලන්ට පේනවද මේ ජීවීන් සහ මේ ශාක සියල්ලම ජලජ පරිසරවල ජීවත් වෙන ජීවීන් සහ ශාක කියලා. මොකක්ද මේ ජලජ පරිසර සහ ජල විකර්ෂක ස්වභාවය අතර තියෙන සම්බන්ධය? අපි ඉස්සරහට ඒ ගැන මේ තියෙන්නේ ජලජ පරිසර පද්ධතියක්. ඔගලන්ට පේනවා විවිධ ශාක වර්ග මේ පද්ධතිය ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම බලන්න මේ හබරල ශාකය මේ පරිසර පද්ධතියේ තියෙනවා. ඒ වගේම අනිත් ශාකත් තියෙනවා. මේ හබරල ශාකය ගත්තොත් අපිට පැහැදිලිවම පේනවා මේ හබරල ශාකයේ පෘෂ්ඨ අනිත් ශාකවල පෘෂ්ඨ වලට සාපේක්ෂව බොහොම පිරිසුදු ස්වභාවයෙන් තියෙනවා කියලා. ඒක අතිශය වැදගත් මේ අපි කතා කරන ජල විකර්ෂක ස්වභාවය. හිතන්න අපි ගාව ජල විකර්ෂක පෘෂ්ඨයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ජලය රඳන්නේ නැති පෘෂ්ඨයක් තියෙනවා කියලා මේ පත්‍රවල වගේ. දැන් එතකොට මොකද වෙන්නේ? යම් කිසි අවස්ථාවක ජලය මේ පත්‍රය මත වැටෙන අවස්ථාවක් ආවොත් ජලය බිඳුව මේ විදියට ගලාගෙන ගලාගෙන යනකොට මොකක්ද වෙන්නේ? ඒ ජලය බිඳුව මේ පත්‍රයේ මත තියෙන විවිධ කුණු ද්‍රූවිලි අරගෙනයි යන්නේ. ඒ කියන්නේ මේ පත්‍රය සඳහා මේ ජල විකර්ෂක ස්වභාවය ඇත්තටම ජල විකර්ෂණ ස්වභාවය ඇත්තටම තමුන් විසින් තමුන්ව පිරිසුදු කරගන්නා ක්‍රමවේදයක්. අනේ ඒකයි ගොඩක් ජලජ පෘෂ්ඨවල අපි මේ කලින් කතා කරා වගේ ගොඩාක් ජලජ පරිසර පද්ධතිවල තියෙන වැඩෙන ශාකයන් වල මේ ජල විකර්ෂක ස්වභාවය පවතින. මොකද අපි දන්නවා මේ පෘෂ්ඨ මත මඩ වගේ දේවල්, දූවිලි වගේ දේවල් ඉතා පහසුවෙන් රැඳෙන්න පුළුවන්. එතකොට ස්වභාව ධර්මයේ විසින්ම මේ පෘෂ්ඨ ජල විකර්ෂක ස්වභාවයකට සකස් කරලා තියෙන්නේ. ඒ වගේ කුණු දූවිලි වගේ දේවල් වැටුණොත් ජලයේ වැටෙන වෙලාවක ඉතාම පහසුවෙන් මේ පත්‍රය පිරිසුදු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසා. හරි, දැන් ඒ සංසිද්ධිය අපි වෙනත් ගොඩාක් පත්‍රවල දකින්න නැහැ. දැන් ගොඩාක් පත්‍රවල තියෙන ස්වභාවය තමයි මේ වගේ මේ වතුර ජලය මේ පත්‍ර මත වැටෙනවා. මේ විදිහට ටිකක් ස්ප්‍රෙඩ් වෙලා, ඒ කියන්නේ පැතිරීමක් දකින්න තියෙනවා. සාමාන්‍ය අපි කියන ජල විකර්ෂක පෘෂ්ඨයක සිද්ධ වෙන්නේ මේ වගේ බිඳු වගේ, ඊටාම මේ බීට්ස් වගේ, එහෙම නැත්නම් පබළු වගේ මේක සකස් වෙනවා. අපි මේ වගේ පෘෂ්ඨයකට කියනවා ජලකාමී පෘෂ්ඨයක් කියලා. මේ වගේ පෘෂ්ඨයකට මම කලින් කිව්වා වගේ ජල විකර්ෂක පෘෂ්ඨයක් කියලා කියනවා. අපිට පුළුවන්
මේ සංසිද්ධිය කොහොමද වෙන්නේ කියලා විද්‍යාත්මකව බලන්න. මේ බලන්න. මේ ජලකාමී පෘෂ්ඨයක ජලය වැටිලා තියෙන අවස්ථාවක හරස් කඩක් තමයි මම මේ බලන්නේ. දැන් අපිට පැහැදිලිවම පේනවා දැන් මේ වගේ ජලයේ විසිරලා තියෙන අවස්ථාවක ජල බිඳුව පැතිරීමක් සහිතව තමයි තැන්පත් වෙන්නේ. නමුත් මේ වගේ අවස්ථාවක ජල විකර්ෂක පෘෂ්ඨයක ජල බිඳුව අපි කියමු පබලෝක වගේ ස්වභාවයක් ගන්න. දැන් මොකද්ද මෙතන උනේ? ජලකාමී පෘෂ්ඨයක ජලය පැතිරීම වැඩි. ඒ කියන්නේ ජලය මේ පෘෂ්ඨයට කැමති නිසා ජලය සහ මේ පෘෂ්ඨය අතර සම්බන්ධකම් පවත්වා ගන්න පුළුවන් පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරගෙන තියෙනවා. හැබැයි ජල විකර්ෂක පෘෂ්ඨයක ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා ජලය සහ වායුව අතර තියෙන පෘෂ්ඨ වර්ග ඵලයයි වැඩි. ජලය සහ මේ ජල විකර්ෂක පෘෂ්ඨය අතර තියෙන පෘෂ්ඨ වර්ග ඵලය බොහෝම අඩුයි. ඉතින් යම්කිසි පෘෂ්ඨයක් ජලකාමීද ජල විකර්ෂකද කියලා බලන්න බොහොම සරල විදියක් තියෙනවා. ඒක තමයි මේ ස්පර්ශ කෝණය කියන සංකල්පය භාවිතා කරලා. ස්පර්ශ කෝණය කියලා කියන්නේ ඇත්තටම යම්කිසි ද්‍රවයක් පෘෂ්ඨයක් සමග ගැටී තියෙනකොට ඒ ද්‍රවය පෘෂ්ඨය සමග සාදන කෝණය ඒ ද්‍රව්‍ය තුලින් මැන්නහම ලබා දෙන වැලුව එක. දැන් ඔයගලන්ට පැහැදිලිවම පේනවා ජලකාමී පෘෂ්ඨයේ තියෙන මේ ස්පර්ශ කෝණය බොහොම අඩුයි ජල විකර්ෂක පෘෂ්ඨයක තියෙන ස්පර්ශක කෝණයට වඩා. ඉතින් අපිට මේ ස්පර්ශ කෝණය භාවිත කරලා බොහොම ඉක්මනින් කියන්න පුළුවන් යම්කිසි පෘෂ්ඨයක් ජල විකර්ෂක ස්වභාවයක්ද ජලකාමී ස්වභාවයක්ද තියෙන්නේ කියලා. හරි. යම්කිසි ද්‍රවයක් සහ යම්කිසි පෘෂ්ඨයක් ගැටිලා තියෙනකොට සිදුවෙන සංසිද්ධිය පොඩ්ඩක් ගැඹුරින් විස්තර කරලා බලමු. හරි. දැන් අපි ගාව පෘෂ්ඨයක් තියෙනවා. අපි ඝන ද්‍රවයකින් හැදිලා තියෙන පෘෂ්ඨයක් තියෙනවා. ද්‍රවයක් තියෙනවා මේ ඝන ද්‍රවයේ මත තැන්පත් වෙලා තියෙන. ඊට අමතරව වායුව තියෙනවා. අපි කියන්නේ සාමාන්‍ය එන්වයරන්මන්ට් එකේ තියෙන වායුවේ එළිය තියෙනවා කියලා හිතමු. හරි. මේ වගේ අවස්ථාවක අපිට පැහැදිලිවම දකින්න පුළුවන් අන්තර් පෘෂ්ඨ තුනක් සම්බන්ධයක්. උදාහරණයක් විදිහට පළවෙනියටම අපි ගාව තියෙන පෘෂ්ඨයක් ජල ද්‍රවය සහ මේ ඝන ද්‍රවයෙන් හැදිලා තියෙන පෘෂ්ඨය ගැටිලා තියෙන ස්ථානයක් තියෙනවා. පැහැදිලි නේද? මේ තියෙන ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ තව අන්තර් පෘෂ්ඨයක් තියෙනවා වායුව සහ ද්‍රවය ගැටිලා තියෙන අන්තර් පෘෂ්ඨය. මේ තියෙන මේ පෘෂ්ඨය. ඊට අමතරව වායුව සහ ඝන ද්‍රවය ගැටිලා තියෙන පෘෂ්ඨයකුත් මේ සංසිද්ධිය මත තියෙනවා. දැන් ඇත්තටම මේ ද්‍රවයක් මේ ඝන ද්‍රවයකින් හැදිලා තියෙන පෘෂ්ඨයක් මත කොච්චර ප්‍රමාණයක් පැතිරෙනවාද කියන එක තීරණය වෙන්නේ මේ ද්‍රවය ඝන ද්‍රවය සමගත් ද්‍රවය වායුව සමගත් වායුව මේ ඝන ද්‍රවයෙන් හැදිලා තියෙන පෘෂ්ඨය සමගත් සිද්ධ වෙන අන්තර්ක්‍රියාවේ හේතුව. හිතන්න මේ ද්‍රවය බොහොම කැමති කියලා මේ ඝන ද්‍රව්‍ය සමග සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ හිතන්න අණුක මට්ටමේ ද්‍රවය සහ මේ ඝන ද්‍රව්‍ය අතර ගොඩක් බන්ධන හදාගන්න පුළුවන් කියලා. එතකොට ද්‍රවය හැමතිස්සෙම උත්සාහ කරන්නේ පුළුවන් තරම් මෙන්න මේ ඝන ද්‍රව්‍ය සහ ද්‍රවය අතර තියෙන පෘෂ්ඨය වැඩි කරන්න. හැබැයි හිතන්න මේ ද්‍රවය කැමති නෑ මේ ඝන ද්‍රව්‍යයට. හිතන්න ජලය සහ ඉටි වගේ කියලා. මේ දෙක එච්චර කම්පැටිබල් නෑ. එච්චර මුහු වෙන්න කැමැත්තක් නෑ. එතකොට ද්‍රවය හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේ ඝන පෘෂ්ඨය සමග තියෙන අන්තර් පෘෂ්ඨික වර්ගඵලය අඩු කරගෙන පුළුවන් තරම් වායුව සමග තියෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන්න. දැන් අපිට සාමාන්‍යයෙන් හම්බෙන ගොඩාක් පෘෂ්ඨවල තියෙන්නේ ජලකාමී ස්වභාවයක්. ඒ කියන්නේ මේ ස්පර්ශ කෝණය ගොඩාක් වෙලාවට බිඳුවත් 90 10ත් 90ත් අතර වගේ තියෙන තත්වයක් තමයි තියෙන්නේ. මේ වගේ යම්කිසි විදිහට ජලයේ පැතිරීමක් තියෙනවා. වීදුරු ජලය
ඊට පස්සේ ලී කැබැල්ලක් මත ජලය වැටෙන අවස්ථාවක් එහෙම නැත්නම් ටයිල් එකක් මත එතනෝල් පොඩ්ඩක් වෙටිච්ච අවස්ථාව මේ හැම අවස්ථාවෙත් අපිට දකින්න තියෙන මෙන්න මේ වගේ ස්වභාවයක්. හැබැයි සමහර පෘෂ්ඨ තියෙනවා ද්‍රව්‍ය සහ ඝන ද්‍රව්‍ය පෘෂ්ඨේ ඉතාම කැමැති දෙන්න අතර බන්ධන හදාගන්න. එතකොට මොකද වෙන්නේ මේ ද්‍රව්‍ය පෘෂ්ඨයේ මැද ඉතාම හොඳින් පැතිරලා යනවා. මේවට අපි කියනවා ජල කාමී පෘෂ්ඨ කියලා. බොහොම අපි කියන හයිඩ්‍රොෆිලික් සර්ෆේසස් කියලා. ඒ වගේම දැන් අපි තව අවස්ථාවක් තියෙනවා දැන් ජලය සහ ද්‍රව්‍ය සහ පෘෂ්ඨය අතර එච්චරම ලොකු ඉන්ටරැක්ෂන් එකක් නැහැ. හැබැයි නැත්තිත් නැහැ. මේ වගේ අවස්ථාවක් හරියටම අංශක 90ක අවස්ථාවක ස්පර්ශ කෝණයක් එනකොට අපි කියන උදාසීන පෘෂ්ඨයකට අපි ආවයි කියලා. ඊට අමතරව 90ට වඩා ස්පර්ශ කෝණය වැඩි වෙන්න අපිට පැහැදිලිවම පේනවා මේ පෘෂ්ඨ වර්ගඵලය. මේ පෘෂ්ඨය සහ මේ ද්‍රව්‍ය අතර තියෙන පෘෂ්ඨ වර්ගඵලය ඉන්ටරැක්ටිව් සර්ෆේස් ඒරියා එක එන්න අඩු වෙනවා. ඔහොම අඩු වෙලා කියලා යම්කිසි අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී මේ පෘෂ්ඨික කෝණය අපි පෘෂ්ඨික කෝණය 150ට වඩා වගේ වැඩි අවස්ථාවක් එනකොට අපිට පැහැදිලිවම පේනවා මේ ද්‍රව්‍ය සහ මේ සර්ෆේසස් එක අතර තියෙන ඉන්ටරැක්ටිව් සර්ෆේස් ඒරියා එක ඉතාම අඩුයි කියලා. ඉතින් මේක මේ අවස්ථාවේදී ඇත්තටම මේ ද්‍රව්‍ය සහ මේ පෘෂ්ඨය එකට ඉන්න කැමැතිම නැහැ. මූව් වෙන්න කැමැතිම නැහැ. ද්‍රව්‍ය වඩාත් උත්සාහ කරන්නේ ද්‍රව්‍ය සහ මේ එළියේ තියෙන වාතය සමග තියෙන ඉන්ටරැක්ෂන්ස් වැඩි කරගන්න මේ පෘෂ්ඨය සමග කිසිම විදිහකට ඉන්ටරැක්ෂන්ස් පුළුවන් තරම් අඩු කරගන්න තමයි මේ අවස්ථාවේ උත්සාහ වෙන්නේ. හරි දැන් අපි බලමු කොහොමද ජල විකර්ෂක පෘෂ්ඨයක් හැදෙන්නේ. මොකක්ද මේ ජල විකර්ෂක පෘෂ්ඨයක් නිර්මාණය වෙනකොට තියෙන විද්‍යාත්මක පසුබිම කියලා. හොඳයි. අපි ගාව තියෙනවා ඝන පෘෂ්ඨයක්. අපි මේ ඝන පෘෂ්ඨයකට අරගෙන එනවා ද්‍රව බිඳුවක්. ඒ ද්‍රවය මේ ඝන පෘෂ්ඨය මත වැටුනාම අපි හිතමු මේ ද්‍රවය සහ පෘෂ්ඨය අතර ගොඩක් හොඳ මුහුවීමක් තියෙන ද්‍රවයක් සහ පෘෂ්ඨයක් කියලා. ඒතර මොකද වෙන්නේ මේ වගේ ද්‍රවයේ ඊටාම පහසුවෙන් මේ පෘෂ්ඨයේ ලොකු පෘෂ්ඨික වර්ගඵලයක් අල්ල ගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ද්‍රවය සහ පෘෂ්ඨය අතර ඉන්ටරැක්ෂන් අඩු කරන්න නම් අපිට කරන්න පුළුවන් සරලම දේ තමයි මේ පෘෂ්ඨයේ මතට අපිට අරගෙන එන්න පුළුවන් මේ ද්‍රවය සමග සම්බන්ධ වෙන්න කැමති නැති මොකක් හරි ද්‍රව්‍යයක්. අපි හිතමු අපි දාන්නේ ජලය කියලා. ජලය නම් අපි උඩින් දාන්නේ හිතන්න මේ ඝන පෘෂ්ඨයේ දැන් අපේ තියෙන ලී පෘෂ්ඨයක් කියලා. අපිට මොකද්ද සරලවම කරන්න පුළුවන් දේ? අපිට පුළුවන් මේ ලී පෘෂ්ඨයේ මත දාන්න ඉටි වගේ දේ. මොකද අපි දන්නවා ඉටි සහ ජලය මුසු වෙන්න තියෙන ස්වභාවය අඩුයි. දැන් සාමාන්‍ය පත්‍රයක සිද්ධ වෙන්නේ මොකක්ද? මේ සාමාන්‍ය පත්‍රයක මේ වගේ ඝන පෘෂ්ඨයක් තියෙනවා සෛල වලින් හැදිච්ච. ඒ සෛල වලින් හැදිච්ච පෘෂ්ඨයේ මත තියෙනවා ප්ලාන්ට් වැක්සස්. ඒ කියන්නේ මේ ශාක යෙම්ම නිෂ්පාදනය වෙන ඉටි ස්වභාවයක් මේ පෘෂ්ඨ මත තැම්පත් වෙනවා. දැන් ඇත්තට මේක ඔයගොල්ලෝ දැකලත් ඇති. සමහරවල්ලාට නිලුම් පත්‍රයක් අතගාලා තියෙනවා නම් පොඩි ඉටි වගේ ස්වභාවයක් තියෙනවා. එහෙම නේද? දැන් මොකද වෙන්නේ? දැන් හිතන්න අපි ජල බිඳුවක් අරගෙන ආවයි කියලා. දැන් ජල බිඳුවක් අපි අරගෙන ආවොත් පෘෂ්ඨයේ මත අර කලින් කියපු කලින් තිබුණු ස්පර්ශ කෝණයට වඩා මේ අවස්ථාවේ ස්පර්ශ කෝණය පොඩ්ඩක් වැඩි වෙනවා. මොකද දැන් ද්‍රව්‍ය සහ ජලය සහ ගැටෙන්නේ ජලයට මුසු නොවන ද්‍රව්‍ය. හැබැයි එක දෙයක්. දැන් මේ අවස්ථාව ඇවිල්ලා උදාසීන සර්ෆේස් එකක් බවට තමයි පත් වෙන්නේ. මේක අපි කියන ජල විකර්ෂක පෘෂ්ඨයක් නෙමෙයි තා. දැන් හිතන්න අපිට තවදුරටත් මේක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. අපිට ඕනේ මේ පෘෂ්ඨය ජල විකර්ෂක පෘෂ්ඨයක් බවටම පත් කරන්න. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි බලමු. හරි දැන් අපි බලමු කොහොමද මේ පෘෂ්ඨය තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා ජල විකර්ෂක පෘෂ්ඨයක් බවට පත් වෙන්නේ කියලා. හිතන්න අපි ගාව තියෙනවා ශාක පත්‍රය.
මේ විදියට ඒක ඝන පෘෂ්ඨයක් විදියටයි තියෙන්නේ. දැන් අපි මේක ජල විකර්ෂක පෘෂ්ඨයක් බවට පත් කරන්න නම් හරිම අපූරු සංසිද්ධියක්, හරිම අපූරු ස්ට්‍රක්චර් එකක් අපි මේ පෘෂ්ඨයට දෙන්න ඕනේ. බලමු මොකද්ද අපිට දෙන්න ඕනේ කියලා. අපි හිතන්න අපිට පුළුවන් නම් මේ පෘෂ්ඨයට යම්කිසි රළු ගතියක් ලබා දෙන්න. රළු ගතියක් ලබා දීලා මේ රළු ගතිය උඩින් අපිට පුළුවන් නම් ජලය නම් දැන් අපි උඩින් අපි දාන්න උත්සාහ කරන්නේ මේ ජලයට මුහු වෙන්න කැමති නැති ඉටි වගේ ස්වභාවයක් මේ රළු ගතිය උඩින් අපිට තැම්පත් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ජල විකර්ෂක පෘෂ්ඨයක් බවටම මේ පෘෂ්ඨය පත් කරන්න. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි අපි රළු ගතියක් මේ පෘෂ්ඨයට ලබා දුන්නහම දැන් ඉස්සෙල්ලා අවස්ථාවේ තිබුණේ පෘෂ්ඨය විතර. හැබැයි මේ වගේ රළු ගතියක් ලබා දුන්නාම අපි අවස්ථාවක් ලබා දෙනවා මේ ද්‍රව බිඳුවට තව දුරටත් වායුව සමග ඉන්ටරැක්ෂන්ස් ඇති කරගන්න, පෘෂ්ඨය සමග ඇති කරන ඉන්ටරැක්ෂන් ප්‍රමාණය අඩු කරලා. අන්න ඒක නිසයි මේ අවස්ථාවේදී මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම ජල විකර්ෂණ පද්ධතියක් විදියට සැකසෙන්නේ. දැන් මේ බලන්න මේ තියෙන්නේ නෙළුම් පෘෂ්ඨයක අන්වීක්ෂය චාරෝපය. දැන් උගලන්ට පේනවා අර අපි කලින් කතා කරපු පෘෂ්ඨයේ මේ ස්වභාව ධර්මයේ විසින් හැදිලා තියෙන හැටි. මේ බලන්න මේ 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 තියෙන ඒ පින්තූරයක් ඒකේ මේ අපි බලන ස්කේල් එක පරිමාණය මයික්‍රෝමීටර් 10ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටරෙන් 100න් එකක් වගේ. ඔගලන්ට පේනවා මයික්‍රෝමීටර් 10 වගේ ප්‍රමාණය ඉතාම සියුම් කඳු වගේ සැකස්වීමක් මේ පෘෂ්ඨය මත හැදිලා තියෙනවා. ඒ වගේම මේ තනි කන්දක් ගත්තොත් මේ තනි කන්දේ ඔගලන්ට පේනවා පුංචි පුංචි කූරු නීඩල් වගේ මේ වගේ සැකස්ම තියෙනවා. මේ ඇත්තටම ඇවිල්ලා ප්ලාන්ට් වැක්ස් එකක් තමයි මේ මේ කන්ද මත තැම්පත් වෙලා තියෙන්නේ. ඒතකොට තව දුරටත් මේ උඩින් එන ජල බිඳුවට මේ ප්ලාන්ට් වැක්ස් එක තියෙන හින්දා මේ බන්ධන හදා ගැනීම හැකියාව තව දුරටත් අඩු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ දෙය විශේෂයෙන්ම මේ මේ රළු ගතිය සමග මේ ජලයට අකමැති ද්‍රව්‍යයක් මේ පෘෂ්ඨ මත තැන්පත් වීම නිසා තමයි ඇත්තටම ජල විකර්ෂක තත්වයටම මේ වගේ ලීෆ් එකක් පත් වෙන්නේ. මේ තියෙන්නේ ඇත්තටම තාරාවක් පිහාට. තාරාව කියන සතා ජලයමයි ඉන්නේ, එයා කොයි වෙලාවෙත් තෙමෙන්නේ නැහැ. ඒකට හේතුව අපි ගත්තොත් තාරාවගේ පිහාටුව ගත්තොත් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ වගේ කෙඳි වගේ ස්වභාවයක් තියෙනවා. මේ කෙඳි වල ඇත්තටම ඇනිමල් වැක්ස් එකක් තැම්පත් වෙලා තියෙනවා. මේ වැක්ස් එක හින්දා ජලය මේකත් මේ මේ පිහාට සමග ගැටෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඔයගලන්ට පේනවා ගොඩාක් වායුව මේ අතර ට්‍රැප් වෙලා තියෙන පුළුවන්. ඒක නිසා කොයි වෙලාවෙවත් මේ වගේ ජල බිඳුවක් තෙමෙන්නේ නැහැ. ඒක ජල විකර්ෂක පද්ධතියක් විදිහටම හැසිරෙන්න ක්‍රියාත්මක වෙනවා. දැන් මේ තියෙන්නේ V ගහක ගොයන් ගහක මේ පෘෂ්ඨක වර්ග පෘෂ්ඨයේ ඡාය රූපයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක ඡාය රූප. ඔයගොල්ලෝ පැහැදිලිවම පේනවා අපි කතා කරපු කඳු වගේ ස්වභාවයේ දිගින් දිගටම මේ මත නැවත නැවත මතුවලා තියෙන හැටි. අර කඳු වගේ ස්වභාවයේ උඩම මේ වගේ ප්ලාන්ට් වැක්ස් එකකුත් තැම්පත් වෙලා තියෙනවා. ඇත්ත එතකොටත් මේ අපි පේනවා මේ ගොයන් ගහක් බොහොම අර අපි කලින් කතා කරා වගේම ජල විකර්ෂක ස්වභාවයට පත් වෙලා තියෙන හැටි ගැන. ඉතින් මයික්‍රෝ පරිමාණයේ මේ වගේ පද්ධති සැකස් වෙන හින්දා මේ පත්‍ර මත අපිට පුළුවන් පැහැදිලිවම බලාගන්න මේ ජලය මේ සමග ජලය මේ වගේ පෘෂ්ඨ සමග කොහොමද ගැටෙන්නේ කියලා. මේ තියෙන නෙළුම් පත්‍රයක පෘෂ්ඨය අපි මයික්‍රොස්කෝප් එකෙන් බැලුවම කොහොමද කියලා. එතන මේ වගේ ජල බිඳු මේ පෘෂ්ඨය මත තැම්පත් වුණාම මේ මයික්‍රෝ පරිමාණයේදී මොකද පැහැදිලිවම පේනවා මේක තල්ලු වෙලා එළියට විසි වෙලා යන ස්වභාවය. දැන් මේ එහෙම යනකොට තවදුරටත් මොනවා හරි ඩෙබ්‍රිස් මේ සර්ෆේස් එකක් මත තිබුණොත් ඒවත් පික් කරගෙන තමයි යන්නේ. ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු ස්වභාව ධර්මයේ විසින්ම තමුන් විසින්ම තමුන් පිරිසිදු කරගන්න ක්‍රමවේදයකට මේ කටයුත්ත සිද්ධ වෙන බව අපිට හොඳට පැහැදිලිව මේ කාරණාවෙනුත් බලන්න පුළුවන්. දැන් එතකොට දැන් මේ මේ සියල්ල සකස් වුණාම මේ පත්‍රයේ මත ඇත්තටම අපිට අන්තිමටම හම්බෙන්නේ
මේ වගේ ජල විකර්ෂක ස්වභාවයකින් තියෙන පත්‍රයක්. ඔගලන්ට පේනවා ජලය කොච්චර දැම්මත් ඒක මේක රඳන්නේ නැහැ. විශේෂම ජලය සහ පෘෂ්ඨය අතර තියෙන වර්ග පරිමාණය ගොඩක් අඩු නිසා මේ ජලයේ බරට විතරක්ම අපිට පුළුවන් ටග් ගාලා මේ ජලය මේ පෘෂ්ඨයෙන් එළියට වෙලා යනවා. ඉතින් මේ පත්‍රයේ තියෙන නම්‍යශීලී ස්වභාවයත් යම්කිසි ප්‍රමාණයකට ඒකට සහයක් දක්වනවා. ඉතින් අපිට මේ දැනුමින් අපිට මොකද කරන්න පුළුවන්? අපිට මේ දැනුමින් කරන්න පුළුවන් ළඟම දේ තමයි අපිට පුළුවන් මේ විදිහට පෘෂ්ඨ අපේ કૃත්‍රිම ද්‍රව්‍ය එක්ක કૃත්‍රිම අපි භාවිතා කරන පෘෂ්ඨ මත හදාගන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න අපිට පුළුවන් නම් රෙදි කෑල්ලක් මත මේ වගේ පෘෂ්ඨයක් හදන්න. අර කලින් කියපු concept එකක්මයි. රෙදි කැබැල්ලක් අරගෙන ඒකේ ඉතාම නැනෝ පරිමාණයේ හෝ මයික්‍රෝ පරිමාණයේ වගේ කඳු සකස් කරලා ඒ කඳු උඩ අපිට පුළුවන් නම් වැක්සි කෝටින් එකක් වැක්ස් සහිත කෝටින් එකක් අපිට ඇප්ලයි කරන්න. අපිට ඇත්තටම පුළුවන් මේ වගේ සර්ෆේස් එකක් වුණත් මේ සම්පූර්ණයෙන්ම සුපර් හයිඩ්‍රොෆෝබික් එහෙම නැත්නම් ජල විකර්ෂක සර්ෆේස් එකක් බවට පත් කරන්න. දැන් ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ ඒ අපි අපේ අපේ ලැබ් එකේ අපි හදපු ඒ වගේ මැටීරියල් එකක්. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය කොටන්. අපි දන්නවා සාමාන්‍ය කොටන් ගත්තොත් බොහොම හොඳින් ජලය උරනවා. නමුත් මේ ජල විකර්ෂක ස්වභාවයට පත් කරායින් පස්සේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ මේ පෘෂ්ඨයේ අපිට බලන්න පුළුවන් අර අර අපි අර කලින් කතා කරපු වායු තරලය වායු පටලයක් විදිහට සකස් වෙලා මේ ජලය සහ මේ මේ කොටන් සර්ෆේස් එක කොටන් ද්‍රව්‍ය සමග මේ ගැටෙන එක සම්පූර්ණයෙන් වැළැක්විලා තියෙනවා. ඊට අමතරව අපි බලමු දැන් කොහොමද දැන් මේ වගේ දෙයක් අපිට පුළුවන් ඕනම අවස්ථාවක ජලයට ඔබන්න උනත් පුළුවන්. ඒ කියන්නේ ජලයට අපිට මේ පෘෂ්ඨය සම්පූර්ණ ඔබල තියන්න පුළුවන්. ඒත් කොයි වෙලාවත් මේක තෙත් වෙන්නේ නැහැ. අර කලින් කිව්වා වගේ අර වායු තරලයේ එහෙම මේ සර්ෆේස් එක මත රැඳිලා තියෙනවා. දැන් උගලන්ට පේනව නේද කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ බලන්න අපිට මේකෙන් පුළුවන් අපිට එක එක ගාමන්ස් හදන්න. දැන් තේ කෝපි බීම වර්ගයේ මොන දෙයක් මේ ගාමන්ට් එකට හැලුවට ඒක තෙමෙන්නේ නැහැ. වැස්සක ගියාට මේ ගාමන්ට් එක තෙමෙන්නේ නැහැ. ඉක්මනට පිරිසිදු කරන්න පුළුවන්. විවිධ කුණු ද්‍රව්‍ය අපද්‍රව්‍ය මේ ෆැබ්‍රික් එකට රැඳෙන්නේ නැහැ. හොදන්න තියෙන අවශ්‍යතාවය අඩු. ඉතින් මේ වගේ ගොඩාක් බෙනිෆිට්ස් අපිට මේ වගේ පෘෂ්ඨයක් නැවත අපිට මේ ස්වභාව ධර්මයේ දිහා බලලා ඒ ස්වභාව ධර්මයේ ඉගෙනගෙන අපිට හදන්න පුළුවන් නම් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට එසෙන්ස් එකක් විදිහට මේ වීඩියෝ එකෙන් උගලන්ට අරගෙන එන්න අවශ්‍යතාවය තිබුණේ. ඔගොල්ලෝ හැම දිනාටම බොහොම ස්තුතියි මාත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.